ඔන්නේ ඉතින් දවස් 7කට පස්සේ ආෆ්ටර් ස්කූල් ජපන් භාෂා වැඩසටහනත් එක්ක තමයි ඔගොලු එකතු වෙලා ඉන්නේ. හැමෝටම කොන්නිෂිවා. ඉතින් අපිත් එක්ක සෙන්සෙත් අද එකතු වෙලා ඉන්නවා. සෙන්සේ කොන්නිෂිවා. කොන්නිෂිවා. ඉතින් අද මොනවද අපි උගන්වන්නේ? හිමාශි, අද අපි ඉගෙන ගන්න දේ ඉගෙන ගන්න කලින් ගිය සතියේ කියලා දුන්නනේ තමාව හඳුන්වලා දෙන හැටි. ඒක මතකද කියලා බලන්න. කියන්න බලන්න මම හිමාශි කියලා කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. අතශිව හිමාශි දැස්. මතකයි නේද? එහෙනම් දැන් නමින් තමන්ව හඳුන්වන හැටිනේ ඔය ඉගෙන ගත්තේ. අද මම හිතුවා ඕකට තව එකක් අපිට එකතු කරන්න. දැන් ගොඩක් වෙලාවට දැන් නම් නෙමෙයි. නමුත් ඉස්සර නම් ජපානේ ගිහාම සමහරක් වෙලාවට ලංකාවේද ඉන්දියාවේද කියලා පැටලෙන වෙලාවල් තියෙනවා. එතකොට බය නැතුව නෑ මම ලංකාවේ කියලා කියන්නේ කොහොමද කියන එක තමයි අද උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ විදිහට මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න කලින් අපිට ඉගෙන ගන්න වෙනවා රටවල් වල නම්. මම අද උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම රටවල් වල නම්. හිමාශි සං රටවල් වලට කියනවා කුණි කියලා. කුණි. කුණි. ඉතින් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගමුකෝ අපේ රටට කියන්නේ මොකක්ද කියලා. ලංකාව. ශ්‍රී ලංකාවට කියනවා සුරි ලංකා. සුරි ලංකා. මොකද මම කතකන අකුරු ගැන කියනකොටත් කිව්වා උගලන්ට මතක ඇති ජපන් භාෂාවේ ශ්‍රී අකුරක් නැහැ. ල අකුරක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා කියලා ඒගොල්ලන්ට උච්චාරණය කරන්න අමාරුයි. ඒක නිසා ජපන් ජාතිකයෝ ඔවුන්ගේ උච්චාරණයට පහසු විදිහට ශ්‍රී ලංකා කියන එක සුරි ලංකා කියලා කියනවා. සුරි ලංකා. ඉතින් ලංකාවට කියනවා නම් ජපානෙට කියන නමත් ඕනේනේ. ඔව්. ජපානෙට කියනවා නිහොන්. නිහොන්. එතකොට සෙන්සේ චීනයට මොකක්ද කියන්නේ? චීනයට කියනවා චූගොකු. චූගොකු. කොරියාවට? කොරියාව කංකොකු. කංකොකු. එතකොට ජර්මනියට? දැන් හිමාශි සං මේ වචන ඇහුනහම චීනයට චියුගොකු කිව්වා. කොරියාවට කංකොකු කියලා කිව්වා. ඒවා ජපන් භාෂාවෙන්ම හැදිච්ච වචන. නමුත් සමහර වචන තියෙනවා ඒ රට හඳුන්වන්නේ කොහොමද භාෂාවෙන් ඒක ජපන් ජාතිකයින්ගේ උච්චාරණයට පහසු විදිහට හදාගත්තා. එතකොට ශ්‍රී ලංකාවටත් සුරි ලංකා කියලා කිව්වේ ඒ විදිහට තමයි. ජර්මනියට අපි ඩොයිෂ්ලන්ඩ් කියලා කියනවානේ. ඩොයිෂ් කියන වචනයෙන් ජර්මනියට අපි කියනවා ඩොයිට්ස්. එතකොට රුසියාවට කොහොමද කියන්නේ සෙන්සේ? රුසියාවටත් රෂියා කියන වචනය බිඳිලා ඇවිල්ලා රොෂියා. එතකොට අපි අසල්වාසී රට අමතක කරන්න බෑනේ. ඉන්දියාවට මොකද්ද කියන්නේ? ඔව්. ඉන්දියාවට අපි කියන්නේ ඉන්දෝ. දැන් හිමාශි හරියට කිව්වා ඉන්දෝ කියලා. දැන් මට මෙතන තව එකක් කියන්න ඕනේ. මම ගිය සතියේ ඕගලන්ට කියලා දුන්නා TA කියලා කියනකොට ඒක ට කියලා නෙවෙයි උච්චාරණය වෙන්නේ මොකක් කියලාද? ත. ත. ඒ වගේම දැන් බලන්න ඉන්දෝ. නැත්තම් ඩොයිට්ස් කියලා ලියනකොට ඕගොල්ලෝ දකි DO කියලා ලියනවා. නමුත් හිමාශි සං ජපන් භාෂාවේ ඩ උච්චාරණයක් නැහැ. දැන් මං ඉන්දියාවට කොහොමද කිව්වේ? ඉන්දෝ. ඩයන්නක් දැහුනේ ඔයාට? නැහැ. දොයන්නක්. දොයන්නක්. ඒ වගේ ජපන් භාෂාවේ ඩ අකුරක් නැහැ. අපි දැන් ඩ ඩී ඒ හරි ඩී ඕ කියලා තිබුණොත් හරි ඒක කොහොමද උච්චාරණය කරන්න ඕනේ? දො. ත. දෝ නැත්තම් ද. ඉතින් එතකොට අර අපි ඩයිහත්ස් කියලා කිව්වට ඒකත් මොකක් වෙන්න ඕනේද? දො. ඩයිහත්ස් වෙන්න ඕනේ. ද. ද. ඩයිහත්ස් කියලා වෙන්න ඕනේ. එතකොට ඔය විදිහට මැස්ඩා නෙමෙයි මත්සුදා කියලා දයන්න තමයි උච්චාරණය වෙන්න ඕනේ. ඒ නිසා ඉන්දියාව දැන් INDO කියලා කිව්වට මේක අපි උච්චාරණය කරන්නේ ඉන්දෝ. ඉන්දෝ. එතකොට සෙන්සේ ඇමරිකාවට මොකද්ද කියන්නේ? හිරංගන හොඩිය උගන්නද්දි මං ඉගැන්නුවා නේද ආට පස්සේ ඊ තියන්නේ ඇයන්නක් නෑ කියලා. එහෙනම් ඇමරිකාව ඇමරිකා කියලා කියන්න බෑ නේද? බැරුව ඇති නේද? තියන්නේ ඇයන්න වෙනුවට මොකක්ද? එහෙනම් ඇමරිකාවට අපි කියනවා අමෙරිකා. අමෙරිකා. දැන් සෙන්සේ අපි රටවල් කිහිපයක් ගැන ජපන් වලින් කියන වචන ටික ඉගෙන ගත්තනේ. අපි ආයෙ පොඩ්ඩක් ඒක මතක් කරමුද? අපි මතක් කරගමු. ශ්‍රී ලංකාවට කිව්වා සුරි ලංකා. ජපානය නිහොන්. චීනය. චීනය චියුගොකු. කොරියාව. කොරියාව කංකොකු. ඉන්දියාව. ඉන්දියාව ඉන්දෝ. ජර්මනිය. ජර්මනිය ඩොයිට්ස්. රුසියාව. රොෂියා.
ඊළඟට අපි කොරියාවට කංකොකු කියලා කිව්වා ඇමරිකාවට අමෙරිකා කියලා කිව්වා. මට තවත් රටක් ගැන අහන්න ඕනි සෙන්සි. ප්‍රංශයට අපි මොකද්ද කියන්නේ? ඔව් ප්‍රංශය ගොඩක් ජනප්‍රිය වුණා පහුගිය සමයේ පාපන්දු ක්‍රීඩාවත් එක්ක. ප්‍රංශයට අපි කියනවා ෆ්‍රාන්ස්. ෆ්‍රාන්ස්. හරිම ලස්සන වචනයක්. ෆ්‍රාන්ස් කියන එකෙන් තමයි ෆ්‍රාන්ස් කියලා හැදෙන්නේ. රටවලට කියන නම් ගැන ඉගෙන ගත්ත නිසා මෙන්න මේ රටේ ජාතිකය කියන එක හඳුන්වන්නේ කොහොමද කියලාත් කියලා දෙමු නේද සෙන්සි? ඔව්. දැන් රටවල් වල නම් මත්තික මතක නම් ඕගලන්ට හරීම ලේසියෙන් මේ රටේ ජාතිකය කියන එක හදාගන්න පුළුවන්. අපිට කරන්න තියෙන හරීම ලේසි දෙයක්. ඔය රටේ නම ලියලා නැත්නම් නම කියලා ඊට පිටිපස්සෙන් අපි ජින් කියන එක එකතු කරනවා. එතකොට රටේ නම ජින්. ඒ රටේ ජාතිකයා කියන එක හැදෙනවා. දැන් බලන්න අපි ශ්‍රී ලාංකිකයෝනේ. ශ්‍රී ලංකාවට මොකක්ද හිමාශි කිව්වේ? ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා. ඕකට අපි ජින් කියන එක එකතු කරන්න? ශ්‍රී ලංකා ජින්. ශ්‍රී ලංකා ජින්. එහෙනම් අපි කවුද? ශ්‍රී ලංකා ජින්. ජපාන් ජාතිකයා. නිහොන් ජින්. කොරියානු ජාතිකයා. කංකොක් ජින්. ඊළඟට චීනෙට කියන්නේ? චූගොකු. එහෙනම් චීන ජාතිකයා? චූගොකු ජින්. ඇමරිකාව? අමෙරිකා ජින්. ඇමරිකානු ජාතිකයා අමෙරිකා ජින්. දැන් ගොඩක් ජනප්‍රිය වෙච්ච ප්‍රංශය? ෆ්‍රාන්සු ජින්. ෆ්‍රාන්සු ජින්. ඉතින් දැන් ඕගලන්ට කියන්න පුළුවන් ඕගලන් කැමති පාපන්දු ක්‍රීඩකයෝ හරි ඉන්නවා නම් එයා මොන ජාතිකයේද? ෆ්‍රාන්සු ජින් කෙනෙක්. ෆ්‍රාන්සු ජින් කෙනෙක් වෙන්නත් පුළුවන් නේද? ඉන්දියාව? ඉන්දෝ ජින්. කොරියාව? කංකොක් ජින්. ඔය විදිහට රටේ නම දාලා අපිට ජින් කියලා හදන්න පුළුවන් ඒ රටේ ජාතිකය. දැන් හිමාශි මං කිව්වනේ නමින් හඳුන්වනකොට කිව්වා කොහොමද අපි ආයෙත් මතක් කරමු මම හිමාශි කියලා කොහොමද කිව්වේ? පතශිව හිමාශි දැස්. ඔය විදිහටම ඔය වාක්‍ය රටාවම මං හිතනවා අපි ගිය සතියේ කරපු පාඩම හොඳට පුහුණු වුණා නම් දැන් කටපාඩමින් කියන්න පුළුවන්නේ. එතකොට වතශිව හිමාශි දැස් කියන කොටසේ හිමාශි කියන නම අයින් කරලා ඔතනට අපි දාමු ජින් කියන වචනේ. ඒ කියන්නේ රටේ නම දාලා ජින්. එතකොට කියන්න පුළුවන් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා ජින්. ශ්‍රී ලාංකිකයාට කියන්නේ ශ්‍රී ලංකා ජින්නේ. එහෙනම් වතාශිව ශ්‍රී ලංකා ජින් දැස්. හරි. වතාශිව ශ්‍රී ලංකා ජින් දැස්. මම ශ්‍රී ලාංකිකයෙක්. අපි හිතමු මට යාළුවෙක් ඉන්නවා යුකා කියලා. යුකා මොන ජාතිකයෙක්ද? යුකා යාව කොහොම හඳුන්වනව ඇතිද? වතාශිව නිහොන්ජින් දැස්. වතාශිව නිහොන්ජින් දැස්. ඉතින් මම යුකා මම ජපාන් ජාතිකයෙක් කියලා කොහොමද කියන්නේ එතකොට? වතාශිව යුකා දැස්. වතාශිව නිහොන්ජින් දැස්. වතාශි වතාශි කියන වචනේ හැම වෙලෙම නොකියුවට කමක් නෑ. නමුත් අපි සරල වාක්‍යයක් හදන නිසා වතාශි කිව්වට කමක් නෑ. හරි. දැන් හිතන්න මට ජෝන් කියලා යාළුවෙක් ඉන්නවා. එයා කොහොම ඇමරිකාවේ එක්කෙනෙක්? එයා කොහොම හඳුන්වලා දෙනවද යාම? ඇමරිකා නම් අමෙරිකා කියලානේ කියන්නේ. එතකොට වතාශිව අමෙරිකා ජින් දැස්. රුසියානු ජාතිකයෙක්. රුසියාවට කියන වචනේ නම් මම දන්නේ නෑ සින්සේ. රොෂියා. රොෂියා. එතකොට වතාශිව රොෂියාස. රොෂියා ජින් දැස්. රොෂියා ජින් දැස්. චීන ජාතිකයෙක් නම්? චීන ජාතිකයෙක් නම් වතාශිව චූගොකු ජින් දැස්. කොරියානු ජාතිකයෙක් නම්? වතාශිව කංකුකු ජින් දැස්. ඉන්දියානු ජාතිකයෙක්? වතාශිව ඉන්දු ජින් දැස්. ඔය විදිහට අපිට පුළුවන් රටේ නම දාලා ජින් කියන එක හදාගෙන ජාතිකයා කියලා හැදුවා වගේ මම මොන ජාතිකයෙක්ද කියලා කියන්න වතාශිව ජින් දෙස් කියලා කියන්නේ. යාපහු මම මතක් කරනවා ලියලා තියෙන්නේ දෙසු එස් යූ කියන එක. නමුත් අපි ඒක උච්චාරණය කරන්නේ දෙස් කියලා නෙවෙයි. කොහොමද? දෙස්. දෙස්. අල්සයන්නත් සුයන්නත් අතර උච්චාරණයක් කියලා මම කිව්වා. දැන් අපි මුල ඉඳලා කියමුද මම හිමාශි ශ්‍රී ලාංකිකයෙක් වෙමි. කොහොමද කියන්නේ? වතාශිව හිමාශි දෙස්. ශ්‍රී ලංකා ජින් දෙස්. මට හිටියා ඉන්නවා යාළුවෙක් හොඳ යාළුවෙක් යුකා. මම යුකා ජපාන් ජාතිකයෙක්. වතාශිව යුකා දැස්. නිහොන් ජින් දැස්. හරි. හිතන්න මට ඉන්නවා චින් කියලා චීන ජාතිකේ. දැන් මම කැමති හිමාශි කියන්න කලින් ගෙදර ඉන්න අය කියන්න බලන්න මම චින් චීන ජාතිකයෙක්. කොහොමද කියන්නේ? උත්සාහ කරලා බලන්න.
හරි. කියපු එක හරිද කියලා බලමුද? කියන්න බලන්න හිමාෂි. වතාෂි වා චින් දෙස්. චූගොකු ජින් දෙස්. චූගොකු ජින් දෙස්. මට පොඩ්ඩක් වැරදෙනවා සෙන්සී ඉතින්. එහෙම තමයි. මුලින් ඉගෙන ගන්නකොට උච්චාරණය වෙනස්, වචන අමතක වෙනවා. රට එක රටක නම තව රටකට කියනවා. එහෙම තමයි. ඉතින් හිමාෂිට විතරක් නෙවෙයි මමත් ජපාන් භාෂාවේ ආයන්න ඉගෙන ගන්න කාලේ මමත් ඔහොම තමයි. ඒක හරි සාමාන්‍ය දෙයක්. අනිත් එක වැරදුනා කියලා කවුරක්වත් hina වෙන්නෙත් නැහැ. වැරදි හරි කතා කරොත් ඔන්න ජපාන් ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි. දැන් කොරියානු ජාතිකයේ කියන අයගේ නම කිම්. හැබැයි ජපාන් භාෂාවෙන් කිම් කියලා කියන්න අමාරුයි. මොකද අල්ම අයන්නෙන් ඉවර වෙන වචන ටිකක් අපිට උච්චාරණය කරන්න අමාරු නිසා එයා කිමු කියලා කියමුකෝ අපි. හරි. කිමු මම කිම්. මම චීන ජාතිකයෙක් කියලා කොහොමද කියන්නේ? චීන ජාතිකයෙක්. කොරියානු ජාතිකයෙක්. වතාෂි වා කිමු දෙස්. කංකොකු ජින් දෙස්. දැන් එහෙනම් මං හිතනවා කවුරු හරි හම්බ වුණොත් තමන්ගේ නම කියලා බොහොම ආඩම්බරයෙන් නමින් හඳුන්වලා දෙන්න පුළුවන් වගේම මම කිව්වේ බොහෝ විට මටත් අත්දැකීම් තියෙනවා. මුල්ම කාලේ ජපානි ගිහාම ඒගොල්ලන්ට ටිකක් මූණ හිම හුරු පුරුදු නැති වුණාම ඉන්දෝජින් දෙස්කා ඉන්දියන් එක්කෙනෙක්ද ඉන්දියානු ජාතිකෙක්ද කියලා අහනවා. අන්න ඒ වගේ වෙලාවට බය නැතුව දැන් කියන්න පුළුවන් කොහොමද? වතාෂි වා ශ්‍රීලංකා ජින් දෙස්. ශ්‍රීලංකා ජින් දෙස් කියලා. එහෙමනම් දැන් ඔන්න නමයි තමන්ගේ ජාතියනුයි තමන් කවුද කියන එක දැන් ලංකාවේදී නම් අපිට එහෙම ඕන වෙන එකක් නෑ. නමුත් අපි හිතමු විදේශ රටකට ගිහාම වගේ තමන්ව හඳුන්වා දෙනකොට මේ සරල වාක්‍ය දෙකෙන් හරිම ලස්සනට සරලව ඔගලන්ට නමයි ඔගලන් කවුද කියන එකයි හඳුන්වලා දෙන්න පුළුවන් වෙයි. පොතක් පැන්සලක් එහෙම අතට අරගෙන සූදානම් වෙන්න අකුරු ලියන්න තමයි අපි දැන් හදන්නේ. ඉතින් ගිය සතිය අපි හිරංගනා හෝඩිය සර අකුරු දෙකක් ලිව්වානේ. ආ සහ ඊ. ඉතින් මේ අකුරු දෙක ලියන්න අමතකයි ඉන්නවා නම් අපේ YouTube channel එකට ගිහිලා බලන්න පුළුවන් මේ කොහොමද මේ අකුරු දෙක ලියන්නේ කියලා. ඉතින් සෙන්සේ අද මොන අකුරුද අපි උගන්වන්නේ? දැන් ස්වර අකුරු කීයක් තියෙනවා කියලා කිව්වද? පහක්. පහක්. මොනවද? ආ, ඊ, ඌ, ඒ, ඕ. හරි. ආ, ඊ අපි ඉවර කරානේ. අද එකකින් වචනෙකුත් හදුවානේ. අයි කියලා. මොකක්ද අයි කියන්නේ? මොකක්ද අයි කියන්නේ? මමත් අහනවා. අයි කියන්නේ ආදරයට. ඒක නම් අමතක වෙන එකක් නෑ නේද ගොඩක් අය. තුන්වෙනි ස්වර අකුර තමයි උයන්. දැන් මම උගන්වන්න හදන්නේ උයන්. මේ බලන්න උයන්න ලියන විදිහ. ඉචි ඉචි නි නි. හරිම ලේසි. ඉචි නි නි. ලේසියෙන් ලියන්න පුළුවන් නේද? අපි එහෙනම් උයන්ෙන් වචනයක් ඉගෙන ගමුද? ඉගෙන ගමු. මං කැමති මේ වචනේ ඉගෙනගත් අකුරු වලින් උගන්නන්න. කලින් ඉගෙන ගත්තනේ ආයන්න. බලන්න හිමාෂිට අකුරු මතකද කියලා මම දැන් බලන්න හදන්නේ. හිමාෂි වැරද්දුවත් ඕගලන් කියන්න. අව් අව්. බලන්න ගෙදර ඉන්න අයත් මේ මම කිව්ව වචනේ හරිද කියලා. අව්ද මේ ලියලා තියෙන්නේ? හරි. අව් තමයි. මේක උ. දැන් මේ යූ අකුර ලිව්වට අපි මේක උච්චාරණය කරන්නේ ඌ කියලා. අව් කියලා කියන්නේ මුණ ගැහෙනවා, හමු වෙනවා. අපි ක්‍රියාපදයක් විදිහට ගත්තොත් අයිමස් කියන එක තමයි මේ අව්. හමු වෙනවා, මුණ ගැහෙනවා. අව්. අයි ආදරය. අව්. අව් මුණ ගැහෙනවා. මුණ ගැහෙනවා. ඉතින් ආදරය මුණ ගැහෙන්න කියලා අපි ඊළඟ අකුරට යමුද? ඊළඟට මම ලියන්න හදන්නේ එයන්. ඒ. ඒ අකුර ලියනකොට ඉචි නි එයන්. මේක ලියද්දි හිමාෂි මං කැමති පොඩක් මෙන්න මේ තැන් ගැන සැලකිලිමත් වෙනවනම්. කොතනද දන්නවද? මේ එයන්න ලියනකොට මෙතන මේ බලන්න මම මේක ලිව්වොත් මෙන්න මෙහෙම මෙතන මට මොනවා හරි බෝලයක් වගේ එකක් අඳින්න පුළුවන් නේද? එහෙම නැතුව මේ ඉර මෙයාගේ උඩ ඉඳලා තමයි මෙහෙම යන්න ඕනේ.
එහෙම වුණොත් තමයි හරි මොකද මම සමහර තැන්වල දැකලා තියෙනවා මෙන්න මෙහෙම එතකොට අපි ලියනකොට හැම වෙලේම හරි අකුර ලියන්න ඕනේ නිසා ඔන්න මේක තමයි හරි අකුර ඒ ඒ නිසා මෙතන ගැන සැලකිලිමත් වෙන්න මේ යන්නනේ අපි ඒකිනුත් වචනයක් හදමුද සෙන්සි මට නම් වචන හදන්නත් පුළුවන් ලියන්නත් පුළුවන් හිමාශි හරියට කියවනවද කියලා තමයි බලන්න ඕනේ අපි බලමු මට හරියට කියන්න පුළුවන් නේද කියලා දැන් මං අයන්න නැති වචනයක් කියන්න හදන්න මේ ලිව්ව පළවෙනි වචනේ සෙන්සි ගිය සතිය ගන්නවා නේද අකුර මේ අකුර ඔව් මොකද්ද ඊයේ 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 කියලා කියන්නේ ගෙදර නිවස කියන එක. ඊයේ ඊයේ. අපි එහෙනම් දැන් ස්වර අකුරු දෙක ආ ඊ ඌ ඒ වෙනකන් හතරක් ඉගෙන ගත්තා. පස්වෙනි අකුරත් උගන්වමුද? ඔව්. හෙමාශී මට ඔයන්න උගන්වනකොට හරිම රසවත් කතන්දරයක් මතක් වුණා. මොකද දන්නවද? ජාතික රූපවාහිනිය ඔෂින් කියලා මාලා නාටකයක් පෙන්වුවානේ. මමත් අදටත් දන්නේ නැහැ සමහරක් විට ඔෂින්ට පෙම් බැඳි හිටඳද දන්නේ නැහැ මමත් ජපාන් ඉගෙන ගන්න ගත්තේ කියලා මෙන්න මේ ඕ අකුර මම පුංචි කාලෙදී ලියන්න බැරි වුණත් යටින් යටට තිබ්බ ඔෂින් වල ඕ අකුර මට හොඳට මතක හිටියා ඒ නිසා ඒ මතකේ සුන්දර මතකය නැවත ආවර්ජනය කරමින්ම මම ඔයන්න ලියන්නම් ඒ පෙන්නපු ජාතික රූපවාහිනියේම මැදිරියක බොහොම ආඩම්බරයෙන් මෙන්න ඔයන් ඉචි නී සං දැන් පේනවා ඇති මේ ඔයන්න ලියනකොට මෙතන මං කිව්වේ මම බෝලයක් ඇන්දොත් මෙතන පොඩි එකකුයි මෙතන ලොකු එකකුයි අඳින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ අකුර හරියට ලියනවා ඉතින් නැවත වතාවක් මම ලියනවා ඔන්න ඉචි නී සං අපි ඔයන්නෙනුත් වචනයක් හරි ලියමු. මට හිතුණා ඔයන්නෙන් වචනයක් ලියන්න ගියාම අද අපි දෙන්නම ඇඳගෙන ඉන්න යුකත දෙක මොන පාටද? නිල් පාටයි. නිල් පාටයි. මට හිතුණා දන්න අකුරු වලින් නිල් පාටයි කියලා ලියමුද? හැබැයි හරියට කියන්න ඕනේ. දෙකම එක වගේ වුණාට අකුරු දෙක දෙකක් නේද සෙන්සි හොඳට බැලුවොත් වෙනස්කමක් තියෙනවා අව 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 කියලා කියන්නේ නිල් පාට නිල් කියන එක හිමාශි දැන් අකුරු පහක්ම දන්න එකේ අපි මේ වචනය තව ටිකක් මම කැමති දික් කරන්න අව නිල් නැත්නම් නිල් පාට දැන් මොකක්ද මේක අවයි 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 කියන්නේ නිල් පාටයි කියන එක. මොන පාටද ගන්න එපා. අව නිල් නිල්. අවයි නිල් පාටයි. නිල් පාටයි. දැන් හිමාශි ඇඳගෙන ඉන්නේ අව එකක්. හිමාශි නිල් පාටම වුණොත් ඔක්කොම මට කියන්න පුළුවන් ඔන්න හිමාශි සං අවයි කියලා. ඒ නිසා හරියට පාවිච්චි කරන්න අව අවයි. අවයි. සෙන්සේ අපි දැන් ගොඩක් ජපාන් ඉගෙන ගත්තනේ මට නම් දැන් ටිකක් බඩගිනි වගේ මොකද කරන්නේ බඩගිනි නම් ඉතින් මොකද කරන්න ඕනේ කමු නේද ඉතින් හැමදාම ලංකාවේ කෑම කන එකේ දැන් මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ජපාන් භාෂාව වෙච්ච එකේ අපි අද වෙනසකටත් එක්ක ජපාන් කෑම කමුද අන්න ඒක නම් හොඳ අදහසක් එහෙනම් අපි ඉක්මනට යමු නේද සෙන්සේ කොහෙද අපි යන්නේ කොහෙද යන්නේ අපි යමු ජපාන් අවන්හලකට. ජපාන් අවන්හලකට? අවන්හලකට මොකද්ද කියන්නේ සෙන්සි? අපි රෙස්ටෝරන්ට් කියන වචනය ජපාන් වලින් කියනවා රෙසුතොරන් කියලා. රෙසුතොරන්. මතක තියාගන්නත් ලේසි වේ තොරන් නේ. තොරන්. පුරුදු වචනයක් නිසා ඒකට රෙසුතොරන් කියලා කියනවා. අපි එහෙනම් ඉක්මනටම ජපාන් රෙසුතොරන් එකට යමු. යමු. Thank you.
අද අපි ඇත්තටම ඉගෙන ගන්න හදන්නේ හරිම රසට ජපාන්. ෂෙෆ් අද අපිට රසට මොනවද හදලා දෙන්න? අද හදන්නේ මම මකි සුෂි එකක්. මකි සුෂි එකක්. ඔව් අද අපි හදන්න යන්නේ මකි සුෂි කියලා කිව්ව මං හිතන්නේ සුෂි කියන වචනේ ඇහුනහම ජපාන් කෑම ගැන දන්න හැමෝටම සුෂි කියන වචනේ අමුතු වචනයක් නෙවෙයි. මොකද ජපාන් කෑම කිව්වොත් සුෂි කියන එක හරිම හොඳට අහලා පුරුදු වචනයක්. ඉතින් ෂෙෆ් සුෂි වර්ග දෙකක් තියෙනවානේ. එකක් අද අපි හදන්න යන්නේ මට මේ ආම්පන්න ටික දැක්කහම හිතෙනවා අපි හදන්න යන්නේ මකි සුෂි එකක් කියලා. ඔව් මකි සුෂි කියලා කියන්නේ දැන් සුෂි කිව්වහම සුෂි කෑමේ අමුද්‍රව්‍ය තමයි මාළු අමුවෙන් පාවිච්චි කරන එක. හරිම රසට අමුවෙන් මාළු දාලා මේ බත් එක කන්නේ කොහොමද කියන එක තමයි අද අපි කියලා දෙන්න හදන්නේ. මොනවද පාවිච්චි කරන්නේ කියලා කියමුද? මේකට අපි කියනවා නොරි කියලා. මේ වියලලා හදාගන්න මුහුදු පාසි පැලෑටි නොරි පාවිච්චි කරනවා. තව ස්ටිකි රයිස්, ගොහන්. ජපන් භාෂාවෙන් අපි කියනවා ගොහන් නැත්නම් බත්වලට. ඔයගලන්ට පේනව ඇති ලංකාවේ අපි පාවිච්චි කරන අපි කන බත් වගේ නෙවෙයි මේ බත්වල ෂෙෆ් ඇලෙන ගතියක් තියෙනවා නේද? ඔව් ඇලෙන ගතියක් තියෙනවා. මොකද එහෙම ඇලෙන්නේ නැත්නම් අපිට අර අපි කන හෂි දෙකට බත් ගන්න බෑ. ඉතින් ඇලෙනවට කියනවා අපි නෙබරි කියලා. නිහොන්නෝ ගොහන් වල නෙබරි ගාරිමස් ඇලෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ පාවිච්චි කරනවා මේ සැමන් ෆිෂ් එක. සැමන් ෆිෂ් අපි සුෂි වලට පාවිච්චි කරන්නේ මාළු. මාළු වලට අපි කියනවා සකන කියලා. මේ මාළු අමුවෙන් පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි මේකට කියනවා නම සකන. නම සකන අමු මාළු. අමතරව මේ වසාබි හෝස් රැඩිෂ්. හෝස් රැඩිෂ් මේ වසාබි. ඉතින් ඇත්තටම අපිට පොඩි කෑල්ලක් හරි කන්න දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. මොකද වසාබි ගැන චුට්ටක් කියන්නකෝ. වසාබි සැරයි. වසබි ප්‍රමාණ ඉක්මවල කෑවොත් ගොඩාක් කඳුළු වෙනවා. ඉවස ගන්න බැරි තරම් ලොකු සරයි. නිසා වසබි දැක්කොත් අර මිංචි සම්බෝලයක් කියලා ගොඩක් කන්න එපා නේද? පොඩ්ඩක් කන්න. මේක ජින්ජර්. ජින්ජර් හැබැයි අපි මේක පිකල් එකක් විදිහට පාවිච්චි කරන නිසා මේකට අපි මොකද ෂෙෆ් කියන්නේ? ගරි කියලා කියනවා. ඒත් එක්කම මට පේනවා අපි ළඟ තියෙනවා තව සෝයා සෝස් එකක්. මේකට අපි ජපන් භාෂාවෙන් කියනවා ෂෝයු කියලා. හැබැයි ෂෙෆ් ලංකාවේ සෝයා සෝස් සහ මේ ෂෝයු එක අතර රසයේ වෙනසක් තියෙනවා නේද? ලොකු වෙනසක් තියෙනවා. රස බලන්න හම්බ වුණොත් බලන්න මේ ෂෝයු එක ටිකක් වෙනස්. මනට හැදුවා හරිම දක්ෂ විදිහට. මේක අපි මෙහෙමම කන්නේ නැහනේ. කොහොමද අපි සුෂි කන්නේ? ඔගලන්ට පේනව ඇති මේ ලස්සන බෝතලයක් තියෙනවා. මේ බෝතලේ මේ ෂෙෆ් දාන්නේ ෂෝයු සෝයා සෝස් ටිකක් දාගෙන වසාබි බලන්න. වසාබි චුට්ටයි අපි ගන්නෙ. වසාබි ප්‍රමාණය වැඩි වුණොත් ඔගලන්ට හොඳටම දැවිල්ල වෙයි. ෂෝයු එකට වසබි ටිකක් අරගෙන දාලා දිය කරගන්නවා. මේ දිය කරගන්නේ හෂි දෙකේ. චොප්ස්ටික්ස් වලට අපි කියනවා හෂි. ජපන් කෑම කනකොට හෂි දෙක නම් නැතුවම බැරි දෙයක්. ඊට පස්සේ මේ පීස් එක ගන්න ඩීප් කරලා කන්න. ඊට පස්සේ අපි සුෂි අරගෙන මේ විදිහට මෙතන මේ ෂෝයු එකේ දවටලා තමයි අපි සුෂි කන්නේ. මයි ඔයිෂි හරිම රසයි. දැන් මං ඔගලන්ට කිව්වා ජපන් කෑම කනකොට හෂි දෙක ඕනි කියලා. ඒත් සුෂි සශිමි වගේ දේවල් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අතින් කන්නත් පුළුවන්. ෂෙෆ් හරිම රසයි. අපි රසයි කියලා කියන්නේ ඔයිෂි. තොත්තෙම ඔයිෂි. හරිම රසයි. ඉතින් ජපන් භාෂාව රසට ඉගෙන ගන්න අද අපිත් එක්ක මෙතන අපිට මේ සහයෝගය ලබා දුන්නේ ෂෙෆ් මංජුල කුරුඳුවත්ත. ෂෙෆ් හරිම රස මකි සුෂි එකක් හදලා දුන්නට දුමු අරිගතෝ ගොසායිමාෂ්තා. බොහොම ස්තුතියි.